හිතවත් මිට්ටෝනි. ඊයේ දවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයාත් එවැගේම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාත් සරත් වීරසේකරත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් වරදකරුවන් කෙරුවා. ඔවුන් වරදකරුවන් උනේ අසාත්ශාලිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකදී. මේ නඩු විභාගය කරේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දුව කරා සරත් වීරසේකරත් එවැගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකත් එවැගේම අධ්‍යක්ෂකත් නීති විරෝධී ආකාරයට තමයි අසාත්ශාලි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියෙනවා. අදාළ වරදට හිටපු මහජන ආරක්ෂක ඇමතිවලා හිටපු සරත් වීරසේකරත් අනිත් දෙදෙනාත් වරදකරුවන් හැටියට. ඒ වගේම තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා අසාත්ශාලිගේ ආණ්ඩුක ව්‍යවස්ථාව මගින් තහවුරු කරලා තිබුණු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 12.1 13.1 සහ 13.2 කියන වගන්ති උල්ලංඝනය කරලා තියෙනවා කියලා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දුව කරා. ඒ වගේ මිට්ටෝනි එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා අසාත්ශාලි අත්අඩංගුවට අරගෙන සහ රඳවාගෙන තිබෙන්නේ නීති විරෝධී ආකාරයට කියන කාරණේ. එම නැත්තම් ඔවුන් විසින් රඳවා ගැනීම සඳහා ලබාගෙන තිබුණු රඳවා ගැනීමේ නියෝගය නිසි පටිපාටේ අනුගමනය නොකර ලබාගත්තු නියෝගයක් හැටියට තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරේ. මිට්ටුරණි මෙන්න මේ විදිහට තමයි මරාග ජුන්ඩෝ මේ රටේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ. අසාත්ශාලි මේ නඩුව පවරලා තිබුණේ 2021 තමන්ම අත්අඩංගුවට ගැනීම සිද්ධිය සම්බන්ධයෙන්. ඔබට මතක ඇති ඒ කාලේ කොහොමද මිනිමරු මරත් මරාට කඩේගේ ජුන්ඩුත් ජාතිවාදී ආකාරයට මේ රටේ හිටපු අනිත් ජාතීන්ට සලකපු ආකාරය. විශේෂම අසාත්ශාලි එහිදී අත්අඩංගුවට ගත්තේ ඔහු කරපු මාධ්‍ය ඉදිරිසරහා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්. එම නැත්තම් ඔහු මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් තමයි අසාත්ශාලි 2021 අත්අඩංගුවට ගත්තේ. අනිත් කාරණේ තමයි ඔහු 2021 මහජන ආරක්ෂක ඇමැති මැදිහත් වෙලා අත්අඩංගුවට අරගෙන තිබුණේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ. බැලු බැල්මට අසාත්ශාලි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ඇත්තේ අත්අඩංගුවට ගැනීමට තරම් කරුණු නොතිබුණු බව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණේ. ඒ විතරක් නෙමෙයි මෙහිදී රජයට නියෝග කරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා කරලා තියෙන වරද සම්බන්ධයෙන් රුපියල් 70,000 මුදලක් අදාළ පැමිණිලිකරුට ගෙවන ලෙස. කොහොමෙතත් මිට්ටුවනි මෙන්න මේ විදිහට තමයි මරාග කාලේ මේ රටේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණේ. මෙවැනි සිද්ධි 10,000 සිද්ධ වෙනකොට එකක් දෙකක් පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ. කොහොමිතත් මිට්ටුවනි මෙතෙක් කලක් ගල් ගහලා තිබෙන නීතිය නැවතවසාවක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව තමයි නීති ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක්ගේ මතය. විශේෂයෙන්ම මේ නිශ්චිත මොහොතේ අධිකරණය රාජ්‍ය බලයෙන් මිදිලා නිදහසේ කටයුතු කරන බව බොහෝ දෙනෙක්ගේ අදහස වෙලා තියෙනවා. කෙසේ වෙතත් මිට්ටුවනි මේ රටේ අපරාධකාරව විශාල පිරිසක් අධිකරණයට ගෙනල්ලා දඩුවම් කිරීමේ වගකීම වර්තමාන රජයට සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන වෙත පැවරලා තියෙනවා. කෙසේ වෙතත් මිට්ටුවනි අර්ගලින්තුරු ජයග්‍රහණය නැමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.